මේ දරුවන් ලබා ගන්නා ඥාණය, මේ දරුවන් ලබා ගන්නා අත්දැකීම ඉදිරි අනාගතයේ අපිට ආතසී ක්ලාක් මැතිතුමා වගේ දක්ෂ විද්‍යාඥයින් කීප දෙනෙක් නිර්මාණය කිරීමේ පදනම අපිට ඇති කර ගන්න අවස්ථාව ලැබුණා. අපිට තියෙන ප්‍රශ්නේ වුණේ පෞද්ගලික අංශයට අපි කොච්චර ආරාධනා කරත් මම හිතන්නේ පෞද්ගලික අංශයේ දායකත්වය ඉතාමත් දුර්ලභයි. ඒකට හේතුව පෞද්ගලික අංශය බලාපොරොත්තු වෙන්නේ ආයෝජනයකින් දවස් 2 3කින් ඒ ආයෝජනය ආපහු ලාභයක් බවට පත් කර ගන්න. මෙම නවෝත්පාදන වලට අත දෙන්න උදව් කරන්න ආයෝජනය කරන්න ක්‍රමවේදයක් හැදිලා නැහැ. 100% බදු විරාමයක් ක්‍රමවේදයක් ඇති කරලා තියෙනවා නව උත්පාදන සඳහා ආයෝජනයක් කරොත්. හැබැයි ගරු ජනාධිපතිතුමනි ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දෙකේ තියෙන සංකීර්ණ බව නිසා. එහිදී ගරු ජනාධිපතිතුමනි අපි විද්වතුන් මහාචාර්යවරුන් සියලු දෙනා එකතු කරගෙන හොරකම් කරන්න බැරි අරමුදලක් ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ අරමුදලට දායක වෙනකොටම ගරු ජනාධිපතිතුමනි ඒ පෞද්ගලික අංශයට ඒකේ වාසිය ලැබෙනවා. එම නව උත්පාදනයේ දියුණු කරලා ලෝක වෙළඳපොළට අපනයනයක් සඳහා යොමු කරන්න හැකියාව තියෙනවා. ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ මිනිසාගේ යහපතට විද්‍යාව, තාක්ෂණය හා පර්යේෂණ යොදා ගන්නේ නම් ලොව මේතරම් ජනතාවක් කුසගින්නේ නොසිටින බවයි. විද්‍යාව, තාක්ෂණය, පර්යේෂණය අවශ්‍ය මිනිසාගේ දියුණුවට. සෑම විටම අද සිටින මිනිසාට වඩා දියුණු මිනිසෙක් මේ තුළින් නිර්මාණය වෙන්නේ මේ විශේෂයසල තුළින්. ඒක තමයි යහපත් බලාපොරොත්තුව. විශ්වය වටා විද්‍යාඥයින් කරගෙන්නේ කුමක් සඳහාද? ලෝක බලය පිළිබඳව. ලෝකේ ජීවත් වන ජනගහණයෙන් මිලියන් 100කට වඩා බඩගින්නේ ඉන්නවා, ඛණ්ඩ නැතුව ඉන්නවා. මිලියන් 100කට වැඩිය ජීවත් වන මිනිසුන්ට ඛණ්ඩ නැහැ. නමුත් මිසයිල් නිෂ්පාදනය කළා, මිසයිල් ලවනවා. ඇයි ඒ? යුද බලය ශක්තිමත් කරගන්න. මිනිසාගේ යහපත සඳහා විද්‍යාව, තාක්ෂණය, පර්යේෂණය පිළිබඳව ලෝකේ බලවත් රටවල් යහපතට වැය කරන මුදලට වඩා මිනිසුන් විනාශ කරන්නයි වැය කරන්නේ අද. ඒක තමයි අද මානව සමාජයේ මුහුණ දෙන බරපතලම ප්‍රශ්නය. මිනිසාගේ යහපතට මේ අංශ ක්‍රියාත්මක වෙනවනම් ලෝකේ බඩගින්න ඉන්න මිනිස්සු නැහැ. අපේ රටේ දුගීභාවය ඔබ දන්නවා 40%කට වැඩි. බලය සඳහා මිනිසුන්ගේ තිබෙන සටනත් එක්ක මානවවාදයේ මිනිස්කම, මිනිසා පිළිබඳව තිබෙන මනුෂ්‍යත්වයේ කියන එක යට යනවා. විද්‍යාව, තාක්ෂණය සහ පර්යේෂණ ප්‍රමුඛත්වයේදී යුත්තේ මිනිසා ජීවත් කිරීමට සහ මිනිසාගේ යහපත සඳහායි. මිනිසුන් විනාශ කරන්න නෙවෙයි.